මයිතනේ ඉතමත් හොඳ ප්‍රවේශයක් ඒක. හැබැයි එක මතක තබා ගත යුතු කාරණේ තමයි අපේ ඩියුටි එක ක්‍රීඩකයෝ හදන එක. සහය ක්‍රීඩකයන්ගේ පර්ෆෝම් කරන එක ක්‍රීඩකයන්ගේ අතේ තියෙන. ඊට පස්සේ ක්‍රීඩකයන්ව හරියට කළමනාකරණය කිරීම පිළිබඳව මයිතනේ ක්‍රීඩකයා සහ මැනේජර් සතු විශේෂී වක්කීමක්. ඒ හින්දා තමයි මම මුලින්දම කිව්වේ මැනේජර්ස්ලාව රෙගුලේට් කිරීමත් අපි කරන්නට පුහු ක්‍රීඩක කළමනාකාරීත්වයත් රෙගුලේට් කරන්න අපි කරන්න ඕනේ හැම ක්‍රීඩාවෙම. ඉතින් මයිතනේ ඉදිරි සති කීපය තුළ අපට පුළුවන් මේ පිළිබඳවත් යම් සාකච්ඡාවකට කීපයක් තියලා. මොකද ක්‍රිකට් පමණක් නෙවෙයි අපි දකිනවා මේ වෙනකොට ෆුට්බෝල්, කබඩි සහ වොලිබෝල් වැනි ක්‍රීඩාවල බීච් වොලිබෝල් විශේෂයෙන්ම අපිට ජාත්‍යන්තර තරයේ ක්‍රීඩකයෝ දැන් බිහි වෙනවා. ඒ වගේ මල්ල ක්‍රීඩකයෝ. ඉතින් මේ ක්‍රීඩකයෝ මැනේජ් කරන්නේ කොහොමද? මොන වගේ මැනේජර්ස් ඇද ක්‍රීඩකයෝ ගන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේ වෙනකොට අපි මේ පිළිබඳ සාකච්ඡාව ආරම්භ කරලා තියෙනවා. ඉතින් මට විශ්වාසයක් තියෙනවා තාමත් කඩනමින් අපිට පුළුවන් වෙයි මැනේජර්ස්ලව රෙගුලේට් කරන්නත් ස්ටෑන්ඩඩ් එකකට. ඒ මැනේජර්ස්ලව ගේන්න. ඉතින් ඒකම දැන්නේ ෆ්‍රැන්චයිස් ටෝර්නමන්ට් වලට අපේ ක්‍රීඩකයෝ දැන් බොහොමයක් සිලෙක්ට් වෙනවා. ඉතින් එහාට ඒව තෝරා ගැනීමේ කර්මනාකාරීත්වය සතු කාර්යයක්. වෙයි මම හිතන්නේ අපේ ජාතික සංතතියක් විදිහට අපිට තාමත් හොඳ ප්‍රවේශයක් සහ අත්දැකීමක් ඉදිරි මෙවැනි නවතම ක්‍රීඩා තොරතුරු දැනගැනීමට අපගේ SL Sport YouTube channel එක දැන්ම subscribe කරන්න.